තවදුරටත් මේ සෙවීමේ කටයුතු සිදු කරනවා ඒ වගේම ඒ කන්ද තවත් නායෑමේ අවදානමට ලක් වෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි මේ නිරීක්ෂණ කටයුතු කළ යුතු වෙන්නේ ඒ වගේම මේ සියලුම දෙනා වෙත ස්ථිර නිවාස තනාදීමේ වැඩපිළිවෙල රජයේ මගින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන බව ඊයේ කැබිනට් මණ්ඩලයේදී අපිට සහතික වෙලා තිබෙනවා ඒ වගේම විපක්ෂ නායකතුමා පැහැදිලිව සඳහන් කරා ඒවා ભેදයක් නැතුව අපි මේක කටයුතු කරමු කියලා එවගේම එක්සත් ජාතික පක්ෂයේ වේලායුදුන් මන්ත්‍රීතුමා ඒ කාල පරිච්ඡේදයේ මාත් එක්ක හිටියා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා එතුමා දිගටම රැඳී සිටමින් අවශ්‍ය සහයෝගය ලබා දුන්නා ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න එයි අපි මේ පාර්ලිමේන්තුවේ මොකක් හරි එහෙම එකක් කරන්න නැත්තේ ඇයි බැරි අමතරුන්ගේ පඩියවත් වෙන්න මේ මේ විනාශ වෙච්ච පවුල් වල නරත්වට අපිත්‍යස්ති කීයක් හරි දෙන්න මේක අපි ආදර්ශයක් දෙන්න ඕනේ මහජනයාට මේක පටන් ගන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් ගරු විශේෂ බාර අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා අඩුගන්නේ දවසක හරි ජාතික ශෝක දිනයක් මේ අය වෙනුවෙන් වෙන් කරන්න කියලා විශේෂයෙන්ම මේ රටේ ජනතාවට නිලධාරීන් යමක් කිව්වහම ගිහිල්ලා ඒක විශ්වාස කරන්න බැරි මට්ටමකට අදපත් වෙලා තියෙනවා නිවාසවලින් අයින් කරන්නේ කන්ද කඩාගෙන වැටෙනවාද එහෙම නැත්නම් වෙනත් කාරණයක් සම්බන්ධකව එයාට විශ්වාසයක් නැහැ මොකද අද දේශපාලන හස්තයන් තුල නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා එක එක ආකාරයට යම් යම් ප්‍රදේශවල ඉවත් කිරීමේ කාර්ය සඳහා ඒ දේහයන් ගොඩ ගැනීමේදී විශාල ප්‍රමාදයක් තියෙනවා ඒ මෘත දේහ ලබා ගන්න රජයේ ශක්තියක් තියෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා ගරු ඒ ඒ තාක්ෂණ දැනුම තියෙන රටවල් වලින් ඒක උදව් ලබා ගන්න දැන් තාම අර මැලේසියාවේ අර ගුවන් යානය තාම හොයනවා ඉතින් මම රජයට කියන්නේ මේක අත්හරින්න එපා මොකද අත්හරින ස්වභාවයක් මට පේනවා කියන්නේ මේක තාක්ෂණික ගැටලුවක් මෙතන තියෙනවා. එතන එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන අවදානම් තත්වයක් තියෙනවා. එතන එක්ස්කේවේට් කරන්න ගන්නකොට අර උඩ තියෙන පස්සට නැවත ඒවි හිනේ. ඉතින් ඒ නිසා බහම පරිස්සමෙන් කරගෙන යන්නේ.